හොඳයි. ඊට පස්සේ තියෙන දෙකේ ඉඳලා පහ දක්වා ප්‍රශ්න වලට උත්තර සපයද්දි කොහොමද? දැන් හරි. පළවෙනි පේපර් එකේ පළවෙනි පැය ඉවරයි. පේපර් එකේ පළවෙනි පැය අවසන් වුණා නම් ඔබ කොහොමද ඊළඟ පැයට ඊළඟ පැය දෙකට පළවෙනි පැය ප්ලෑන් කරගන්නේ? साहित्य पेपर एट ओन्नी साहित्य पेपर के अभी कथाकर साहित्य पेपर के पलविनी पय बिल बंद साहित्य पेपर के पलविनी पय कुटस्तुन कड़ुआ छेदाभ्यास अवस्था संबंधी सह रसास्वादे राइट पलविनी पय इवराई देंगो बैने साहित्य पेपर के अवसान पय दिखे अवसान पय दिखे यदि वब्बट वेन्न पुलुवान देवल की प्याक तीर අවසාන පැය දෙක ඇතුලේ ඔබට වෙන්න පුළුවන් අවදානම් කලාප ටික කලමනාකරණය කර ගැනීම තමයි ඊළඟට කරන්න ඕන වෙන්නේ. ඒකෙදි විශේෂයෙන් අවධානය යොමු කරන්න ඔළුවේ තියාගෙන යන්න විභාගයට යද්දිම පළවෙනි කාරණේ තමයි ඔබට යුගයක් පිළිබඳව අනිවාර්යෙන් ලියන්නට එයි. සාහිත්‍ය යුගයක් පිළිබඳව ඔබට ලියන්න වෙයි. ඒකද විශේෂයෙන් මතක තියාගන්න සද්ධර්ම රත්නාවලිය ලියනවා නම් ඔබට විශේෂයෙන්ම දඹදෙන යුගය ගැන කියන්නේ. එහෙම නැත්නම් සද්ධර්ම අලංකාරය ලියනවා නම් ගම්පොළ ගැන කියන්නේ වෙයි. එතකොට ඕගොල්ලෝ ලියන්නේ සද්ධර්ම රත්නාවලියයි සද්ධර්ම අලංකාරයයි නම් දඹදෙන සහ ගම්පොළ යුගය ගැන ඒ යුග දෙකත් ගැන විශේෂයෙන් බලන් ඉන්න වෙයි. හරිද? එතකොට සද්ධර්ම රත්නාවලිය හෝ සද්ධර්ම අලංකාරය ලියද්දි ගම්පොළ යුගය සද්ධර්ම රත්නාවලියේ දඹදෙන යුගය එහෙම නැත්නම් ගම්පොළ යුගය සද්ධර්ම අලංකාරයේ ගම්පොළ යුගය අඩුම ගානේ මේ යුග දෙක ගැනවත් බලන් යන්න වෙයි. එතකොට අපි හිතමු මේකෙදි වෙන්න පුළුවන් කාරණේ තමයි පේපර් එකේ දෙවනි ප්‍රශ්නේ ඔබට කඩලා අහන්න පුළුවන්. එතකොට දැන් ඔබට තියෙන්නේ 2 3 4 5 2 3 4 5ට ඔබට තියෙන්නේ පැය භාගෙ ගානේ ප්‍රශ්න 4යි. පැය භාගෙ ගානේ ප්‍රශ්න 4ක් තියෙනවා. එතකොට පැය භාගෙ ගානේ ප්‍රශ්න 4ක් තියෙනවා නම් විනාඩි 30යි හැම එකකටම තියෙන්නේ. පැති දෙකමාරණේ අපි ඔළුවේ ඉන්නේ. හැබැයි මෙතන මතක තියාගන්න පැති දෙකමාර ඔළුවේ තියන් හිටියට පේපර් එකේ එන්න පුළුවන් එක ප්‍රශ්නයක් හරි යුගය ගැන අහලා ඉස්සෙල්ලා දඹදෙන යුගය ගැන අහලා ඊට පස්සේ සද්ධර්ම රත්නාවලිය ගැන අහන්න පුළුවන්. එතකොට පළවෙනි කොටසට ලකුණු 7යි දෙවෙනි කොටසට ලකුණු 8යි යන්නේ වගේ එහෙම අහන්න පුළුවන්. එතකොට මතක තියාගන්න කාලය කඩා ගන්න වෙනවා දෙකට. එතකොට විනාඩි 30 ගානේ ඔබේ ඔළුව ප්ලෑන් කරගන්න වෙනවා. ටක් ගාලා ඔළුවෙන් ප්ලෑන් කරගන්න ඕන. මේක දැකපු ගමන් මොකද ඔබේ ඔළුවේ තියෙන්න ඕනේ පළවෙනි කොටසට විනාඩි 15යි ඊළඟ කොටසට විනාඩි 15යි. මේ දෙකට විනාඩි 15 15 යන්න ගත්තාම ඔබට එන්න වෙන්නේ අර තිබ්බ ස්පීඩ් එකටත් අර තිබ්බ වේට් එකටත් ලියන්න වෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? හරි දඹදෙන යුගයේ ගණාව නම් දඹදෙන යුගයේ සාහිත්‍යමය ලක්ෂණ දඹදෙන යුගයේ සම්බන්ධ සාහිත්‍යමය ලක්ෂණ ටික කියලා දඹදෙන යුගයේ සම්බන්ධව සාහිත්‍ය ලක්ෂණ ටික ලියන්න තියෙන්නේ විනාඩි 15යි. විනාඩි 15 කියලා කියන්නේ පිටුවයි භාගයයි පිටු එකමාරයි. පැති එකමාරයි. පිටු නෙවෙයි පැති එකමාරයි. විනාඩි 15ට දඹදෙන යුගයේ සම්බන්ධව ඔබ ලියන්න ඕනේ හරියටම පැති එකමාරයි. ඒ යුගයේ කාලය යුගයේ ඉඳපු රජවරු ගැන ලියලා ඊට පස්සේ පොත් ගැන යම් ප්‍රමාණයකට කෙටියෙන් ලියන එක තමයි ඔබට කරන්න වෙන්නේ. ඒක හන්ද විතා හෙන හැලි ලියන කාලයක් නැහැ. ඒ යුගයේ තිබිච්ච විශේෂ සාහිත්‍ය ලක්ෂණ රජවරු පොත් සහ ඒ යුගයේ තිබිච්ච සාහිත්‍ය ලක්ෂණ ටික කෙටියෙන් ලිව්වා. ලියලා ඊළඟට මොකද කරන්නේ? ඕගොල්ලන්ගෙන් අහන්නේ අපි හිතමු දඹදෙන යුගයේ අපි හිතමු දඹදෙන යුගය ගැන කියලා ඉවර වෙලා ඊළඟ කොටසෙන් අපෙන් අහන්නේ චරිත නිරූපණ ඉදිරිපත් කිරීමෙහිලා ධර්මසේන හඳුරු යදාගත්ත භාෂාව. එතකොට මොකද්ද වෙන්නේ? චරිත නිරූපණාත්මක භාෂාව ගැන ඊළඟ කොටස විනාඩි 15යි තියෙන්නේ. මේ ටයිම් මැනේජ්මන්ට් කියනක මෙහෙම වේගෙන් සිද්ධ වෙන. එතකොට විනාඩි 15යි චරිත නිරූපණය හා සම්බන්ධ කාරණේ නම් අහන්නේ ධර්මසේන හඳුන්ගේ චරිත නිරූපණ ප්‍රාත්මක භාෂාව ගැන අහනවනම් මොකද්ද කරන්න තියෙන්නේ? විනාඩි 8ට ලියන්න තියෙන්නේ. ඉතුරු පැති එකමාර අපි පැය භාගෙන් ලියන ගත්තේ පැති දෙකමාරකට ගියා. පැත් විනාඩි 15යි 15යි වෙනවා නම් අඩුම ගානේ ප්‍රමාණාත්මක භාවයත් වෙන්න පැති එකයි කාලයි. පැති එකමාරක්වත් ලියමු. එතකොට පැති එකමාර ඇතුලේ ඊළඟ විනාඩි 15 ලියන්න තියෙන මොකද්ද? චරිත නිරූපණය උදාහරණ දෙකයි ලියන්න ඕනේ. එතකොට තනි සද්ධර්ම රත්නාවලියේම කෙලිම පැය භාගයේ යුගයේ සාහිත්‍ය යුගයේ නැතුව පැය භාගයේ එක ප්‍රශ්නයකින් ආනවනම් උද්ෘත තුරයි.
උදාහරණ තුනක් ඕනේ. එහෙම නැතුව පැය විනාඩි ඒකත් විනාඩි 15කට කඩලා තියෙනවා නම් උදාහරණ දෙකයි ඕනේ. උදාහරණ දෙක කතාවස්තු දෙකෙන්. අපි තුමු සද්ධර්ම රත්නාවලියට තියෙන්නේ දඹදෙනි යුගයට විනාඩි 15ක් ගිහිල්ලා නම් ඉතුරු විනාඩි 15 තියෙන සද්ධර්ම රත්නාවලියට නම් ඒකෙදි මොකද කරන්න ඕනේ? ඔයාලා කතාවස්තු දෙකට කඩලා උදා උද්දෘත ලියන්න ඕනේ. ඒක හන්ද මේ ටයිම් මැනේජ්මන්ට් කියන ගීතා වැදගත්ම සාධකයක් වෙනවා මේක ඇතුලේ. එතකොට එහෙමනම් ඔයාලා විශේෂයෙන්ම ලියන්නේ සද්ධර්ම රත්නාවලිය සහ සද්ධර්මාලංකාරය නම් කෝකටත් අනිවාර්යයෙන්ම බලාගෙන යා යුතු කාරණා දෙක තමයි විනාඩි 15 කෑලි වලට ලෑසි දෙක සද්ධර්ම රත්නාවලිය සහ සද්ධර්මාලංකාරය කියන ප්‍රශ්න දෙකම පැය භාගේ කෑලි වලට කැඩෙන්නේ නැති වෙයි. විනාඩි 15 හතරකට කැඩෙන්නේ නැතුව. හැබැයි විනාඩි 15 එක ප්‍රශ්නයකට හරි එක සද්ධර්ම රත්නාවලිය හරි සද්ධර්මාලංකාරය හරි අනිවාර්යෙන් කෑලි කඩලා ප්‍රශ්න එන්න පුළුවන්. ඒ තමයි සද්ධර්ම රත්නාවලිය දඹදෙනි යුගය ගැන කියලා සද්ධර්ම රත්නාවලිය ලියන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක එහෙම නැතුව තනි ප්‍රශ්නයක් විදිහට අවිලා සද්ධර්මාලංකාරයේ ගම්පොළ යුගයේ ඡේද වලට විනාඩි 15කට කඩලා ඉතුරු එක සද්ධර්මාලංකාරය එන්න පුළුවන්. ඒක හන්ද කෝකටත් ලෑස්ති වෙන්න ඔයාලට ප්‍රශ්නේ දෙකට ආ කියලා කෑලි දෙකකට කැඩෙන්න පුළුවන්. කැඩුනොත් අනිවාර්යෙන් ඒ කොටස් දෙකම ලියන්න ඕනේ. එතකොට මතක තියාගන්න විනාඩි 15 ගානේ කෑලි දෙකට යන්න ඕනේ. එතකොට යුගයේ සාහිත්‍ය යුගයේ පිළිබඳ හඳුන්වා දීලා සාහිත්‍ය යුගයේ පිළිබඳ විවරණය කරලා ඉවර වෙලා ඔයාලා මොකද්ද කරන්න ඕනේ ඊළඟට සාහිත්‍ය යුගයෙන් පස්සේ ඒ අදාළ කතාවස්තු සද්ධර්මාලංකාර නම් සද්ධර්මාලංකාරයේ හොඳ නරකණක් ගැන නම් කියන්නේ කතාවස්තු දෙකේම උදාහරණ දෙකක් දීලා ඒ වැඩේ ඉවර කරන්න. එතකොට ඒකෙදි මතක තියාගන්න පැති තනි ප්‍රශ්නයක් නම් පැති දෙකමාරයි. ප්‍රශ්නය දෙකට කඩලා නම් පැති එකමාරේ දෙකයි. හරිද? පැති එකමාරේ දෙකයි. එතකොට කතාවැසුරෙන් ලියනකොට උදාහරණ දෙකයි. විනාඩි 15ට ලියනකොට උද්දෘත දෙකයි. පැය භාගෙටම આવොත් උද්දෘත තුනයි. එතකොට ඕක තමයි ඒකෙදි තියෙන කාරණේ. සද්ධර්ම රත්නාවලිය සහ සද්ධර්මාලංකාරය කියන ප්‍රශ්නවලදී වෙන්න පුළුවන් තැන. ඊළඟට වෙන්න පුළුවන් කාරණේ තමයි තුන්වෙනි එක ගුත්තිල කාව්‍ය ඔබ ලියනවා නම් ගුත්තිල කාව්‍යයට කෝට්ටේ යුගය ඕන වෙයි. ගුත්තිල කාව්‍ය ප්‍රශ්නේ ඒ දෙකේ තුන්වෙනි ප්‍රශ්නේ විදියට ගුත්තිල කාව්‍යයේ චරිත නිරූපණය වගේ එකක් අහනව නම් ඒකෙදි අපිට වැදගත් වෙයි. ගුත්තිල කාව්‍යයේදී ඕන නම් සමහර වෙලාවට අර්ධිකෙම් අහනව නම් යුගය පිළිබඳ ඒක ගැන අහන්න නැති වෙනවා. නමුත් සමහර වෙලාවට කෝට්ටේ යුගය ගැන අහලා ගුත්තිල කාව්‍ය ගැන අහන්නත් පුළුවන්. ඒත් එක්කම ඊළඟ කාරණේ තමයි 5 සහ 6 ප්‍රශ්න වලට යනකොට ඕගොල්ලෝ මම කියන්නේ මෙච්චර මේ ප්‍රශ්නේ දෙකට කැඩෙන්නේ නැතුව සමහර වෙලාවට එන්න පුළුවන් තැනක් තමයි අපි හිතමු. දැන් නව කතාවක බස් වහර යනු කුමක්ද? ඊළඟ ප්‍රශ්නේ අපි හිතමු මැද්දේගම ඔයාලා ලියනවා. මැද්දේගම නව කතාව ලියනකොට විභාගෙදී අහන්න පුළුවන් ඒගොල්ලෝ නව කතාවක බස් වහර යනු කුමක්දයි පැහැදිලි කොට. එතකොට කෙටි කතාවේ ඊළඟට මේකේ කෙටි කතාවේ යථාර්ථ නිරූපණයේ යන්න කුමක්දයි විවරණය කොට. එතකොට හැමතිස්සෙම කෙටි කතා ප්‍රශ්න නව කතා බැද්දේගම ප්‍රශ්නයක අහනකොට සහ කෙටි කතා ප්‍රශ්නය කෙටි කතා විචාර ප්‍රශ්නය අහනකොට වෙනදා අපි කරේ කෙලින්ම පැති දෙකමාර අරක ඇතුලෙන් අහන ප්‍රශ්නේ සමාජ ප්‍රශ්න නම් සමාජ ප්‍රශ්න ගැන කිව්වා. ඒකට පිළිතුරු ලිව්වා. හැබැයි දැන් අහන ක්‍රමවේදය ඊට වඩා වෙනස්. දැන් අහන ක්‍රමවේදය තමයි කෙටි කතාව සහ නව කතාව පැත්තෙන් ගත්තට පස්සේ මතක තියාගන්න ඒකේ අපෙන් අහන්න පුළුවන් ක්‍රමේ තමයි නවකතාවක බස්වහර අනුකුමක් දැ හඳුන්වා බැද්දේගම නවකතාවේ බස්වහර පිළිබඳව. එතකොට අපිට ඔයාලා අනිවාර්යයෙන්ම පොඩි ෂෝට් නෝට් එකක් දාගන්න නවකතාවක අංග ලක්ෂණ කෙටි කතාවක අංග ලක්ෂණ නවකතාව සහ කෙටි කතාවේ විචාරය ලියනකොට ඔයාලා මතක තියාගන්න ඔයාලා ගාව නවකතාවේ අංග ලක්ෂණ ටික කියවලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් කෙටි කතාවේ අංග ලක්ෂණ කියලා තියෙනවා. එතකොට පොඩ්ඩක් ඔයාලා විචාරයේ පටන් ගන්නකොට ඒගොල්ලෝ බලනවා පේපර් එක ඇතුලේ පළවෙනි ඡේදයක්. තව ඡේදයක් ඕගොල්ලෝ අවධානය වැඩි දෙන්න. ඡේදයක් මුලින්ම පටන් ගන්නකොට නවකතාව කියන්නේ මේකයි කියලා හඳුන්වලා නවකතාවේ තියෙන බස්වහර කියලා කියන්නේ මොකද්ද? නවකතාවේ භාවිත කරන්න පුළුවන් බස්වහර. ඒ ගද්‍යමය බස්වහර ඊළඟට කටවහර භාවිත කරන්න පුළුවන් ඒව සංකේතාත්මක බස්වහර ඒ වගේ ඒ භාෂා ව්‍යවහාරයේ භාවිත කරලා ඒක නවකතාවක භාවිත වෙන්න පුළුවන් භාෂා ව්‍යවහාරයේ පිළිබඳ විවරණය කරලා ඉවර වෙලා
ඊට පස්සේ බැද්දේ ගමනව කතාවට එන්න. එතකොට හැම තිස්සෙම මතක තියාගන්න ප්‍රශ්නයක ආරම්භයක් පටන් ගන්නකොට ඒගොල්ලෝ ප්‍රශ්නය තනි ප්‍රශ්නයේ විදියට දුන්නාට සමහර වෙලාවට තනි ප්‍රශ්නයේ විදියට දුන්නාට ඒගොල්ලෝ අර වගේ කෑල්ලක් නවකතාවක බස් වහර යන කුමක්දයි හඳුන්වා බැද්දේ ගමනව කතාවේ පසුබිම් වර්ණා භාවිතයේදී භාෂා භාවිතයේ වැදගත් මෙහෙවරක් ඉටු කරන බවට උදාහරණ දෙමින් පහර ගන්න. එතකොට අර උදාහරණ ටිකම ඕනේ. උදාහරණ තුනම ඕනේ. උදාහරණ තුනම ඕන උනාට පටන් ගන්න තැන ඔයාලා මතක තියාගන්න. මේ වගේ නවකතාවක බස්වහර භාෂාව පොදුවේ නවකතාවක භාෂාව ඇතුලේ ඇත්තියෙන්න ඕන අංග ලක්ෂණ මොනවද කියලා කියන්න ඕන. ඒක කියලා තමයි බැද්දේකම නවකතාවේ බස්වහරට එන්න ඕනේ. ඒක හන්දා ඉතා හොඳින් මතක තියාගන්න මේ ව්‍යාකරණ සාහිත්‍ය පේපර එකේ ඇතුලේ හැංගිලා තියෙන සියුම් කාරණා ටික. එතකොට කෙටි කතාවේදීත් අහන්න පුළුවන් කෙටි කතාවේ යථාර්ථ නිරූපණය යන්න පැහැදිලි කොට සමාජ යථාර්ථයක් ලෙස දරිද්‍රතාවය. එතකොට මුලින්ම කෙටි කතාව කියන එක හඳුන්වන්න. හඳුන්වලා කෙටි කතාවේ අංගයක් විදිහට යථාර්ථ නිරූපණය කියන්නේ මොකද්ද කියන එක හඳුන්වන්න. එතකොට කෙටි කතාවක යථාර්ථ නිරූපණය වෙන්න පුළුවන් පුද්ගල යථාර්ථවාදී එක පුද්ගල යථාර්ථවාදී සමාජ නිරූපණය ඊළඟට සමාජ යථාර්ථවාදී සානුකම්පිත දෘෂ්ටිවාදී උපහාසාත්මක යථාර්ථ නිරූපණය ওই විදිහට එක එක යථාර්ථයන් මේ පොදුවේ කෙටි කතාවක තියෙන යථාර්ථ නිරූපණය කියන්නේ කියලා ඉවර වෙලා ඊට පස්සේ සමාජ දරිද්‍රතාව පිළිබඳව කෙටි කතා තුනකින් උද්දෘත තුනක් අරගෙන ඒක පැති දෙකම ආරකට දක්වා. ඒ පැති දෙකම ආර වෙන්න ඕනේ අර මුල යථාර්ථ නිරූපණයට ඔබ ගත්ත කාලයත් එක්ක අර ටික අඩු කරලා ඊට පස්සේ ඒක මේ ටික ගෑවිලා යමි. යථාර්ථ නිරූපණයත් ගාවගෙන කෙටි කතාව තුලකින් එන යථාර්ථ නිරූපණයත් ගලපගෙන තමයි යන්නේ. එතකොට ඒක තමයි ඕගොල්ලන්ට විතා වැදගත් කාරණේ. පැති දෙකම ආරමයි තියෙන්නේ. හැබැයි අර මේගොල්ලෝ කියන කාරණා ටිකත් අන්තර්ගත කරමින් තමයි මේක යන්නේ. එතකොට අපි මූලික විදියට කිව්වා සද්ධර්ම රත්නාවලී සහ සද්ධර්මාලංකාරය දෙකයි තුනයි ප්‍රශ්න කරද්දී සාහිත්‍ය යුගපැත්තට බර වෙන්න පුළුවන් ප්‍රශ්න දෙකට කැඩෙන්න පුළුවන් එහෙම වුණොත් එකකට විනාඩි 15යි අනිත් එකට විනාඩි 15යි එතකොට විනාඩි 15ෙන් විනාඩි 15ට සද්ධර්ම රත්නාවලී හෝ සද්ධර්මාලංකාරය ලියන්න උද්දෘත දෙකයි පාවිච්චි කරන්නේ පැති එකමාරයි කම්ප්ලීට් ප්‍රශ්නයක් ආවොත් පැති දෙකයි දෙකමාරයි උදාහරණ තුනයි ඒත් එක්කම නවකතාව සහ කෙටි කතාවට ආවොත් මම කිව්වා මේකේ මොකද්ද ඕගොල්ලන්ට මේක ඇතුලේ අහවි නවකතාවේ අංග ලක්ෂණයක් කොහෙන් හරි තැනක ගලපන්න සිද්ධ වෙයි නවකතාවේ අංග ලක්ෂණයක් ගලපන්න වෙයි නවකතාවේ අංග ලක්ෂණයක් ගලපන්න වුණොත් ඔයාලා අනිවාර්යෙන් ඡේදයක් ඒ වෙනුවෙන් වෙන් කළ යුතුයි ඊට පස්සේ අර හුරු පුරුදු විදියට අතනින් පොඩ්ඩක් අඩු කරලා පැති දෙකම ආර වෙනුවෙන් ලියද්දී උදාහරණ තුනම ලියන්න. හැබැයි අර මුල ඡේදයට ගියපු කාලය අඩු කරලා ඊටු ටික උදාහරණ තුනෙන් ගලපලා අනිත් තැන් ටික ලියන්න ඕනේ. ඒත් එකම කවිය සම්බන්ධයෙන් අහුවත් ඔයකම තමයි කවියදිත් අනිවාර්යෙන් ඕගොල්ලන්ගෙන් අහන්න ඉඩ තියෙනවා යුගයක්. හෙළ හවුලේ කවීන් පිළිබඳ විවරණය කොට ඒ කවීන් තමන්ගේ අත්දැකීම් විවරණයේදී භාවිත කරගත්ත සාර්ථකත්වය. එතකොට එලහවුලේ කවීන් කියන්නේ කවුද කියලා හඳුන්වලා රසාස්වාදෙදිත් අහන්න පුළුවන් විචාරෙදිත් අහන්න පුළුවන්. මේ දෙකෙන් එක තැනකදී අහන්න පුළුවන් කොහෙදී අහුවත් අනිවාර්යෙන් මතක තියාගන්න. ඒගොල්ලෝ කියලා තියෙනවා නම් ඒක පිළිබඳව හැඳින්වීමක් කළ යුතුමයි. එහෙමනම් පේපර් එකේදී සාහිත්‍ය පේපරේ ඔබට ලියන්න තියෙන්නේ දෙකේ ඉඳලා අට දක්වා ප්‍රශ්න වලින් ප්‍රේමතෝ ජායති සෝකෝ එකේදි විතරයි යම්තාක් ප්‍රමාණයට ඔබට ගැළවීමක් තියෙන්නේ. මොකද ප්‍රේමතෝ ජායති සෝකෝ එකේ තියෙනවා නම් තියෙන කාරණේ තමයි ඊළඟට ප්‍රශ්නයක් අහන්න පුළුවන් එක තමයි ස්වර්ණතිලකා කතාවත් එක්ක සංසන්දනය කරලා අහන එක. ස්වර්ණතිලකා කතාව ස්වර්ණතිලකා කතාවයි ප්‍රේමතෝ ජායති සෝකෝ එකයි සම විෂමතා කියන කාරණේ. එතකොට පොදුවේ ගත්තාම ඕගොල්ලන්ට අලුත් මොඩල් එකේදී ආ හැකි වෙනස්කම් ටික තමයි රසාස්වාදේ ලියද්දී ඕන මං යලිත් අවසාන වශයෙන් කියනවා මේකෙදි රසාස්වාදේ ලියද්දී කවියේ තියෙන යුගේ අහන්න පුළුවන්. ඒ වගේම තමයි සද්ධර්ම රත්නාවලියේ සද්ධර්මාලංකාරයේ ජාතක පුත පූජාවලිය සහ ගුත්තිල කාව්‍ය ආදී දම්බදෙනි කුරුණෑගල ගම්පොල කෝට්ටේ කියන සාහිත්‍ය යුග ඇසිය හැකි. කන්ද ඒට ලැස් වෙන. අඩුම ගානේ
ගම්පොල සහ දඹදෙනි දෙකවත් අඩුම ගානේ බලලා තියාගන්න. නවකතාවක නම් නවකතාව, ඊට පස්සේ නවකතාවක නම් නවකතාවේ අංග ලක්ෂණයි, කෙටි කතාවක නම් කෙටි කතාවේ අංග ලක්ෂණයි, කවියක නම් කවියේ යුග ටිකයි. ඒක හන්දා ඒ ටික අනිවාර්යෙන් ඕගොල්ලෝ වැඩි අවධානයක් තියාගන්න. මේ හැම එකකදීම පැය භාගයක කාලයක් තියෙන්නේ. ප්‍රශ්න දෙකට කඩලා නම් විනාඩි 15ට අවධානය යොමු කළා. හරියටම විනාඩි 30ට වඩා එක ප්‍රශ්නයකට නොගෙන ඔබ සාහිත්‍ය පේපරය අවසන් කළ යුතුයි.